මේ දවස්වල මම දැක්කා අර සජිත් ප්‍රේමදාස නංගි කෙනෙක් ඉන්නේ අර අම්මා කෙනෙක් ඉන්නේ පාරේ ඉන්න අම්මා කෙනෙක් අල්ලගෙන 70 කට්ටක් ගහලා දැක්කද ගන්න එහෙම නැත්තම් කරන්නේ මේ මම දැක්ක තව වීඩියෝ එකක් යනවා අම්මා කෙනෙක්ගේ නිකන් අර සාලුවක් පොරව අවුවේ ඉන්නපාගේ හරි ඒ කියන්නේ ඒගොල්ලෝ එහෙම තමයි ඡන්ද කරන්නේ මහින්දගේ ආණ්ඩුවක් හදනකොට නේද රනිල්ගේ කට්ටියට හිරිහැර කරනවා රනිල්ගේ ආණ්ඩුවක් හදනකොට මහින්දගේ කට්ටියට හිරිහැර කරනවා ජනතාව මොකද කරන්නේ බෙදලා ගහගන්නවා අන්තිමේට මහින්දායි රනිලු එකතු වෙලා එකට ආණ්ඩුවක් හදනවා මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රසිද්ධිය කියනවා සජිත් ප්‍රේමදාසගේ නංගි හොරසල්ලිත් එක්ක අවුණා හොඳ නැහැ නේ ඉතින් හිටපු ජනාධිපති ජනාධිපතිගේ දුවන කියලා නිදහස් කරා ඒගොල්ලෝ එහෙමයි මේ ඡන්දේ මොන වගේ ඡන්දයක්ද ඉස්සර ඡන්ද කරනකොට ඡන්ද ඉල්ලන අපේක්ෂකයාගේ පක්ෂ කට්ටිය එන්න කියලා කණ්ඩ දෙනවා දුන්න නැද්ද බොණ්ඩ දෙනවා දුන්නනේ බඩු බෙදනවා නේද ආ සල්ලි දෙනවා අම්මට මොකද සිල් රෙද්දක් දෙනවා තාත්තට අරක්කු බෝතලෙ දෙනවා මරු වැඩි හොඳ කියලා නේද නේද එහෙම බෙදුවා පෙරේද බෙදුවද ඒකනේ නේද ඉස්සර මොකද කරන්නේ මේ විදියට බෙදෙනවා නේද බෙදලා තමයි තමන්ට කාර්යාලයක් දාන්න 50000ක් දෙනවා නේද ඒ කියන්නේ වෙනදා ඒගොල්ලෝ ඡන්දේ ලබා ගන්න ඡන්ද දායකයාට විවිධ වර්ගයේ අල්ලස් දෙනවා හරිද ජනතාව ගාවට ඇවිල්ලා වාන්දීනවා නේද මේ දවස්වල මම දැක්කා සජිත් ප්‍රේමදාස නංගි කෙනෙක් ඉන්නේ අර අම්මා කෙනෙක් ඉන්නේ පාරේ ඉන්න අම්මා කෙනෙක් අල්ලගෙන 70 කට්ටක් ගහලා දැක්කද ගන්න නේද එහෙම නැත්තම් මොකද කරන්නේ එහෙම නැත්තම් කරන්නේ සා මේ මම දැක්ක තව වීඩියෝ එකක් යනවා අම්මා කෙනෙක්ගේ නිකන් අර සාලුවක් පොරව අවුවේ ඉන්නපාගේ හරි ඒ කියන්නේ ඒගොල්ලෝ එහෙම තමයි ඡන්ද කරන්නේ හැබැයි ලංකාවේ පළවෙනි වතාවට ඡන්දයක් කරනවා ජනතාව ස්විච්චාවෙන් ජාතික ජනබල වේගයේ දිනවන්න ඕන කියලා වැඩ කරමින් ඉන්න ඡන්දි මේක එහෙම නෙවෙයිද එහෙම නෙවෙයිද සාමාන්‍යයෙන් කඩේ මුදලාලි ගාවට බඩු ගන්න කවුරු හරි ආවොත් මොකද කියන්න පටන් ගන්නේ බඩු මිල කියලා ටිකින් ටික මාලිමාවට ඡන්දෙ දීලා තමයි දෙන්න කියලා තමයි යවන්නේ නැද්ද එහෙම නේද ත්‍රිවිල් එකකට නැංගු ත්‍රිවිල් එකකට නැංගත් කොහෙද යන්නේ කියලා පටන් අරගෙන කෙලවර වෙන්නේ කොහෙන්ද මේ සැරේ නම් මාලිමාවට ඕම් කියන්නේ නැද්ද කියනවා නේද කාර්යාලය ඇතුලේ මොකද වෙලා තියෙන්නේ මාලිමාවට ඡන්දෙ දෙන්න මාලිමාව විනෝ වැඩ කරනවා සමාජ මාධ්‍ය Facebook නේද ඇතුලේ සමාජ මාධ්‍ය ඇතුලේ ලියනවා කියනවා පෙනී හිටිනවා මේ කවදාවත් අපි දැකමු නැති අය නේද කවදාවත් අපිට මුණ නොගැසුණු අය අපිත් එක්ක කතා බහ නොකරපු අය ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද ස්විච්චාවෙන් ජාතික ජනබල වේගයේ ජයග්‍රහණය කිරීම සඳහා මැදිහත් වෙමින් තිබෙනවා දැන් රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස හෝ මේ නැගෙමින් තිබෙන ජනතාවගේ උනන්දුව මේ පෙළගැහිමින් තිබෙන ජනතාවගේ බලය ඔය මොනව කරත් පරාජයට පත් කරන්න හම්බ වෙන්නේ නැහැ මේක ජයග්‍රහණයෙන් කෙලවරම් කරන බව සාධකයි එවන විදිහ දමට ආරංචි සජිත් ප්‍රේමදාසේ කට්ටිය පහුගිය සතියකට විතර කලින් කාර්යාල දාලා දැන් ගලවනවා ඒ දේම ගලවලා දිනවා නේද දැන් ගලවන්න පටන් ගන්න තියෙනවා මොකද වෙලා තියෙන්නේ හැමදේනම දන්නවා දැන් දේශපාලනේ කැරකෙන්න පටන් ගන්න තියෙන්නේ ජාතික ජනබල වේගයට ඒත් ජනතාව අතර කුඩා කුකුසක් තියෙනවා රනිල් වික්‍රමසිංහ අන්තිම වෙලාවේ මොකක් හරි කරයිද කියලා තියෙනවද මොකවත් කරන්න බෑ මට තියෙන හරි මොකවත් කරන්න බෑ මම කියන්නම් දැන් ওই ඡන්ද දූෂණය කරන්න ඡන්ද වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ගේ සහය වුණා අද හැම කාර්යාලයකටම සිර 70කට 80කට වඩා පෙනී හිටින්නේ ජාතික ජනබල වේගයේ වෙනුවෙන් ඒ නිසා ඡන්ද ව්‍යාපාරයේ මෙහෙවන ඡන්ද ව්‍යාපාරයේ මෙහෙවන රාජ්‍ය නිලධාරීන් හරිද ඒගොල්ලෝ කිසිසේත්ම ඡන්ද ව්‍යාපාරය ඡන්ද දිනේ කඩක් අප්පල් කරන්න ඡන්ද පත්‍රිකා වෙනස් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඇයි? ඡන්ද ව්‍යාපාරයේ දිල එන රාජ්‍ය නිලධාරිගේ ප්‍රාර්ථනය ජාතික ජනබල වේගයේ ජයග්‍රහණය කරන්න. අනිත් පැත්තෙන් ගත්තොත් එවැනි කඩක් අප්පල්කාරී වැඩක් කරන්න පොලිසියවල සහය අවශ්‍යයි. ඔබ හිතනවාද පොලිසිය සහය දෙයි කියලා? දෙන්නේ නැහැ හොඳයි ඒගොල්ලන්ට. මොකද වෙලා තියෙන්නේ? දැන් අපි දන්නවා අපි යන තැන් වලට පොලිසිය මහතුරු ආරක්ෂාව දෙන්න මැදිහත් වෙනවා. මේ කාර්යය මේ වේදිකාව ගහපුවම දුර තීරණය කරන ඇවිල්ලා මෙතුමලා
ජාතික ජන බලවේගය අපි ආරක්ෂා කර ගැනීම සඳහා වැඩ කරනවා. හැබැයි කාට හරි කියන්න පුළුවන් ඒක පොලිසියට පැවරලා තියෙන වගකීම කියලා. නීතිය කියලා. හැබැයි වැඩේ කරන විදිහට අපිට පේනවා නීතිය විතරක් නෙවෙයි ජාතික ජන බලවේගයේ රැස්වීම ආරක්ෂා කර ගැනීම සඳහා කරන මැදිහත් වීම බොක්කෙන්ම කරන්නේ. හරිද? නැත්ද? ඒ කණ්ඩායම් කිසිත්ම ඡන්ද කඩා කප්පල් කිරීමක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඊළඟ ඡන්ද කඩා කප්පල් කිරීමක් කරන්න සහාය අවශ්‍යයි කාගෙන්ද? හමුදාවෙන්. හමුදාව හිතන්නවත් එපා රනිල්. හරිද? ඒව සියල්ල ජාතික ජන බලවේගයේ බලයක් අපේක්ෂාවෙන් ඉන්න අය. ඒ නිසා මේ නැගෙමින් තිබෙන මේ වර්ධනය වෙමින් තිබෙන මේ ජනතාවගේ බලාපොරොත්තු වෙමින් තිබෙන මේ ගමන මොන ජගතිකටවත් ආයෙනම් නතර කරන්න බෑ. හරිද? හැබැයි අපිට වගකීමක් තියෙන මොකද්ද? ඒක සාමාන්‍ය ජයග්‍රහණයක් නෙවෙයි අපිට අවශ්‍යයි ශක්තිමත් ජයග්‍රහණයක්. මොකද මේ රට හදන්න දැඩි ශක්තිමත් තීන්දුව තීරණ කීපයක් ගන්න තියෙනවා. කීපයක් නෙවෙයි ගොඩක් මේ රට හදනවනේ. මේ යන විදියට යන්න නම් මේ පතෝල විදිය හොය යන්නේ. මේ විදියට යන්න නම් ඔහේ කවුරු ආණ්ඩුවක් ගත්තත් යන්න පුළුවන්. හැබැයි මේක වෙනස් කරලා රට ගොඩනගන ජනතාවගේ ජීවිතය උසස් කරන දිශාවකට අපේ ආණ්ඩුවපත් කරන්න නම් ශක්තිමත් තීන්දු තීරණ කීපයක් ගන්න ඕන. අන්නේ ශක්තිමත් තීන්දු ගන්න පුළුවන්කම තිබෙන්නේ ජනතාවගේ සහය තිබුත් විතරයි. හරිද? ඒ නිසා අපි තමුන්නාන්සලට ආරාධනා කරන්නේ ආණ්ඩුව ගොඩනැගීම සඳහා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා දක්වා වැඩ කරන්න කියලා විතරක් නෙවෙයි. ආණ්ඩුව හැදුවට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩනගන වැඩේට උර දෙමු, මහන්සිමු, අපි වැඩපිළිවෙල හදන්න. ඕනේ නැද්ද එහෙම? දැන් සාමාන්‍යයෙන් අපි ගෙවල් වලට ගිහිල්ලා අනිත් පාක්ෂිකයන් හම්බෙලා කියලා දෙනවා මේ වැඩේ මේ සැරේ කරන්න බාධාවක් නොවී නේද? දැන් ඇතිනේ ඕගොල්ලන්ගේ ආණ්ඩුව හැදුවා, ඕගොල්ලෝ නායකයෝ ගෙනාවා. එක වතාවක් මේක කරන්න ඉඩ දෙන්න සහය දෙන්න කියලා ඉල්ලනවනේ. හැබැයි සමහර විට ඒගොල්ලෝ සහය දෙන්නේ නැති වෙයි. ඒගොල්ලෝ වෙන පක්ෂයකට සහය දෙයි. වෙන පක්ෂයකට වැඩ කරයි. හැබැයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපේ ජයග්‍රහණින් පස්සේ අපිට ඡන්දෙ නොදුන්, අපිට වැඩ නොකරපු කිසිදු වෙනත් පාක්ෂිකයෙකුට නිය තුඩ කිව්වත් හානියක් වෙන්න ඉඩ දෙන්න එපා. හරිද? අපිට ඕන අලුත් දේශපාලන සංස්කෘතියක්. ගමේ අපි ගහගන්න ඕන. පක්ෂ බෙදিলা රණ්ඩු වෙලා ගහගන්න එහෙම ගහගන්න ඕනේ. හැබැයි ඒගොල්ලෝ අපිව ගහගැස්සුව මතකද? මහින්දගේ ආණ්ඩුවක් හදනකොට නේද රනිල්ගේ කට්ටියට හිරිහැර කරනවා. රනිල්ගේ ආණ්ඩුවක් හදනකොට මහින්දගේ කට්ටියට හිරිහැර කරනවා. ජනතාව මොකද කරන්නේ? බෙදিলা ගහගන්නවා. අන්තිමේට මහින්දායි රනිලු එකතු වෙලා එකට ආණ්ඩුවක් හදනවා. හැදුවේ නැද්ද? හැදුවනේ. ඒගොල්ලෝ අතර තරහ වාර තිබුණේ නැහැ. ඒගොල්ලෝ අතර කවදාවත් වෛරයක් තිබෙන්නේ නැහැ. මතකද මම දැක්කා මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රසිද්ධිය කියනවා. සජිත් ප්‍රේමදාසගේ නංගි හොර සල්ලිත් එක්ක අරුණා හොඳ නැණ ඉතින් හිටපු ජනාධිපතිගේ දුවන කියලා නිදහස් කරා. ඒගොල්ලෝ එහෙමයි. රනිල් වික්‍රමසිංහ සිරන්ති රාජපක්ෂ ලක්ෂ 350ක් දීලා ටොරින්ටන් වලින් ගෙයක් ගත්තා. පරීක්ෂණය ගියා මේ ගේ ගණ්ඩ සල්ලි කොහෙන්ද කියලා. මොකද කරේ රනිල් වික්‍රමසිංහ? රනිල් වික්‍රමසිංහ තීන්දුවක් ගත්තා. නෑ එයාගෙන් කට උත්තරයක් ගන්න එක හොඳ නෑ. ඔය හොරා කල හිටපුවවයි කියලා. එහෙමයි ඒගොල්ලෝ. ඒතර ඒගොල්ලන්ට යාළු වෙලා ඉන්න පුළුවන්. එකට ආණ්ඩු කරන්න පුළුවන්. ගම්වල අපි ගහ ගන්නවා, මරා ගන්නවා, වෙඩි තියා ගන්නවා. අන්න ඒ දේශපාලන සංස්කෘතියත් අපි නතර කරන්න ඕනා. සැප්තැම්බර් මාසේ 22 වෙනිදා දක්වා අපි වැඩ කරනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න. 22 වෙනිදාන් පස්සේ අපි ඔක්කොම පක්ෂපාත ભેදකින් තොරව එකතු වෙලා මේ රට හදන්න මැදිහත් වෙන ආණ්ඩුවක් අපි හදන්නේ. හැබැයි ඒ මිත්‍රශීලීත්වයේ තියෙන්නේ ජනතාවත් එක්ක. උඩත් එක්ක එහෙම නෑ හොඳේ. හොරකම් කරලා තියෙනවනම්, අපරාධ කරලා තියෙනවනම් නිසි පරිදි නීති අමුවට අරන් ගිහිල්ලා දඬුවම් දෙන එකත් දඬුවම් දෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව එක පරිගැණීමක් නෙවෙයි. ඒක පරිගැණීමක්ද? මේක පරිගැණීමක් නෙවෙයි. අද ඉස්පිරිතාලේ බෙහෙත් නැති වෙලා තියෙන්නේ. ගමේ මිනිහෙකුට හරියම ආහාර වෙලක් නැති වෙලා තියෙන්නේ. දරුවන්ට ඉගෙන ගන්න බැරි වෙලා තියෙන්නේ. මොකක් නිසාද? මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් මේගොල්ලෝ හොරකම් කරපු නිසා. අන්න ඒකට නම් වරක් දන්නේ නැතුව දඬුවමක් දෙනවා. දෙන්න ඕනේ නැද්ද? දෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. තනින් තන හොයලා හොයලා හොරකම් කරපුවා තාපව ගන්න. ඕනේ නැද්ද? ඒ වැඩේ කරන්න. පරිගණ්ඩද? ඇරියස් කවර් කරගන්නද? තරහටද? නෑ සාධාරණ. ඒ වැඩේ කරන්න. අපිට කිසිවෙක් එක්ක පරිගැණීමේ චේතනාවක්. අපි එන්නේ මේ රට හදන්න. අපේ රට මොකද්ද වුනේ? දැන් තමුනාසලා දන්න අපිට එහා පැත්තේ ඉන්න ඉන්දියාව. 80 අගභාගයේ ඉන්දියන් හමුදාව ආව නේද? මේ පැත්තට ආව නේද? ත්‍රිකුණමලයේ විදිය නේද ඉන්දියන් හමුදාව.
ඔය ඉන්දියන් හමුදාව කඩවල් වලට ගිහලා මොනවද එකතු කරේ? සබන්. මතකද? සබන් එකතු කරේ. ඇයි? නෑ. කවුද සබන් කන්නේ? ඒව දෙන වස්ති වෙන්න. හරිද? සබන් කන්න නෙවෙයි. 1980 අගභාගයේ ඉන්දියන් හමුදාව ලංකාවට එනකොට එහෙ එහෙම සබන් නෑ. හරිද? සමහර පළාත්වල. ඉතින් මොකද කරේ? ඒ ඉන්දියන් හමුදාව මෙහෙන් සබන් එකතු කරනවා නිවාඩුවට යනකොට එහෙට අරයන්ඩ. කට්ටි හිතුවා කණ්ඩ කියලා. කවුද සබන් කන්නේ? සබන් කෑවන නේද පාරදී ඉදී කට්ටිය. හරිද? ඒකනේ මොකද? ඒගොල්ලෝ ආවා මෙහෙ දැක්ක සබන්. ඒගොල්ලෝ මොකද කරේ? සබන් එකතු කරා ඉන්දියාවට ගෙනියන්න නිවාඩුවට යනකොට. පොල් තෙල් එකතු කරා. කට්ටිය කිව්වා සබන් කකා පොල් තෙල් බොනවා කිව්වා. හරිද? නේද? නමුත් ඒ මොකද කරේ? පොල් තෙල් අරයන්. ඒ කවදද? 80 අග මේ වැඩි කාලයක් නෙමෙයි. ඒතොර එහෙම තිබුණ ඉන්දියාව. මට මල්වත්තේ නායක අනුනායක හම්දුරු හම්බුණා පෞගේ දක් උන්වහන්සේගේ පන්සලට ගිහිපු වෙලාවේ. ඒ වෙලාවේ මල්වත්තේ නායක අනුනායක හම්දුරු මට කිව්වා උන්වහන්සේලා 80 අග භාගයේ ඉන්දියාවට කුඩයක් අරන් යනකොට කුඩේ බලන් රැස් වෙනවලු. පොර බදනවලු. කුඩ දැකලා නැහැලු මේ කාලේ. ඒකවත්ද? 80 අග අද කොහොමද ඉන්දියාව? අද හඳට යන ඉන්දියාව. මේ කලාපට රෙදිපිලි හදන ඉන්දියාව. මේ කලාපට ඖෂධ හදන ඉන්දියාව. මේ කලාපට බයිසිකල් ත්‍රී වීල් මෝටර රථ හදන ඉන්දියාව. මේ කලාපට බීජ හදන ඉන්දියාව. මේ කලාපට ලුණු මිරිස් පරිප්පු ඇතුළු ආහාර හදන ඉන්දියාව. මොකද කරේ? එහි නායකයන්ට දැක්මක් තිබ්බා අපේ ඉන්දියාව කොහොමද නිෂ්පාදනයෙන් උඩට ගියන්නේ කියලා. හැබැයි අපේ පාලකයන්ට තිබ්බ දැක්ම මොකක්ද? නිෂ්පාදනය කරන්න ඒගොල්ලන්ගේ උනන්දුවක් නැහැ. සීනි හදාද හිටියා තන්තලේ සීනි ෆැක්ටරිය වහලා දැම්මා. කඩදාසි හදාද හිටියා වලජන කඩදාසි කම්මල වහලා දැම්මා. කිරිපිටි හදාද හිටියා කිරි කම්මල වහලා දැම්මා. කඩදාසි හදාද හිටියා ඇඹලිපිටියේ කඩදාසි කම්මල වහලා දැම්මා. තුල්ලිරිය මත්තේගොඩ පූගොඩ රෙදි කම්මල් තිබ්බා වහලා දැම්මා. ගම්මල පොඩි මතකදර දැල් ගහපු විවින් මධ්‍යස්ථාන තිබ්බා. අත්ලේන්ස් හැදුවා බෙඩ් සීට් හැදුවා ඔක්කොම වහලා නැති කරලා දැම්මා. නැති කරලා දාලා මොකද කරේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ හැදුවා ආර්ථිකය බයින් ඇන් සෙලින් ගේනම විකුණනවා. ගේන විකුණන එක ලාභයි. ඉන්දියාව හදනවා අපි ගේනවා. ඉන්දියාව බිත්තර හදනවා අපි ගෙනල්ලා බදිනවා. ඉන්දියාව බයිසිකල් හදනවා අපි පදිනවා. ඉන්දියාව ත්‍රී වීල් හදනවා අපි දුවනවා. ඉන්දියාව බෙහෙත් හදනවා අපි බොනවා. ඉන්දියාව ලුණු මිරිස් හදනවා අපි උයනවා. ඉන්දියාව රෙදිපිලි හදනවා අපි අඳිනවා. මොකද උනේ? අන්න ඉන්දියාව අර උඩට ගියේ මොකක් නිසාද? ඒගොල්ලෝ නිෂ්පාදනයට පණ දුන්නා. අපේ රටට මොකද උනේ? නිෂ්පාදනය කඩාවැටලා වඩු ගේනවා විකුණනවා. ඇයි? බයින් ඇන් සෙලින් ගේන තරමට ලාභයි. විද්දරය ගේනකොට විද්දරයක රුපියල් 8ක් තියෙනවා කොමිස් එක. වෙදෙනවා. ලාභයි. සීනි ගෙනාව මතකද? සීනි ගෙනාව වඩු වංචාව කීයද? කෝටි 1500. කන්තලේ සීනි ෆැක්ටරිය තිබ්බනම් සීනි ගේන්න වෙන්නේ එහෙනම් සීනි මුදලාලට කෝටි 1500ක අයතාලෙස ලාභයක් උපයන්න හම්බ වෙන්නේ නේ. පොල් දෙල් ගෙනාව වඩ වංචාව කීයද? කෝටි 350යි. ගේනව හොරකම් කරනවා. පොහොර ගෙනාව මතකද? පොහොර නැවක් ගෙනාව. ඒ පොහොර නැවෙන් එක ඇටයක් බෑවිනේ. බෑවෙ නැතුණට 12,60,000ක් ගෙව්වා. හරිද? ඒකෙන ආසන්න වශයෙන් ගත්තොත් නේද 12 මිලියන 6ක්. ඒ කියන්නේ රුපියල් 10,1800ක් නිකන් ගෙව්වා මුකුත් නැතුව. ගාන හොඳ නැනෝ පොහොර වගේ ගෙනාව කට්ටු මතකද? නැනෝ පොහොර කියලා ඉන්දියාවෙන් ගෙනාවා. මාධ්‍ය සාකච්ඡා කියලා කිව්ව නිකන් නැනෝ පොහොර කුඹුරට ගහපුවාම බෝම්බ පුපුරනවා මතකද? පළදා වෙනවා කිව්වද? ඈ බල්ලෝ කන්නේ. ආ දැන් කිව්වේ නෑ කියලා බලන්න කියන්න. ඇයි ඒ? ඒගොල්ලන් කවදාවත් මේ ආර්ථිකය හදන්න ඕන කමක් තිබ්බේ නෑ. ඒතකොට නිෂ්පාදනය වෙන්නේ නැතුව මොකද වෙන්නේ? රට දුප්පත් වෙනවා. වෙන රටවල වලින් ගේන්න වෙනකොට රට දුප්පත් වෙනවා. හැබැයි රට දුප්පත් වුණාට ගේනකොට පාලකයා පෝසත් වෙනවා. දැන් අපේ රට මොකක්ද උනේ? රට දුප්පත්. අපේ ලෝකේ කිසි රටක් පිළිගන්නේ නෑ. හැබැයි රට දුප්පත් වුණාට පාලකයා දුප්පත්ද? මහින්ද මහත්තයා දුප්පත්ද? නෑනේ. රනිල් දුප්පත්ද? නෑනේ. මොකද කරන්නේ? ඒගොල්ලෝ රටේ නිෂ්පාදනය දිරිගැන්නුවොත් ඒගොල්ලන්ට කොමිස් ගන්න හම්බ වෙන්නේ නෑ. ඒ නිසා ඒගොල්ලන්ගේ ලාභ අපේක්ෂාවෙන් ඒගොල්ලන්ට කොමිස් අපේක්ෂාවෙන් ගෙනිච්ච මේ ආර්ථික ප්‍රතිපත්ති නිසා මොකද උනේ? ණය ගෙවා ගන්න බැරි රටක්, ණයක් දෙන්න නැති රටක්, බෙහෙත් ටික ගේන්න බැරි රටක්, අධ්‍යාපනයට පහසුකම් දෙන්න බැරි රටක් නේද? ආහාර පාන ටික ගන්න බැරි ජනතාවක් අන්තිමේට ඉතුරු වුණා. දැන් එනනම් අපි මොකද කරන්න ඕන? මෙන්න මේ ආර්ථික ගමන මුළු මනින්ම ආපහු වරවන අලුත් ආණ්ඩුවක් ජාතික ජන බලවේගයෙන් පිහිටවනවා. ලුණු